සාර්ථකත්වය. ඉතින් සාර්ථකත්වය කියන්නේ අහම්බයක් හෝ වාසනාවෙන් ලැබුණු දෙයක් කියලා කවමදාවත් මම නම් විශ්වාස කරන්නේ නැහැ. මොකද සාර්ථකත්වය යනු අපි උපයා සපයා ගත යුතු දෙයක්. එහෙනම් සාර්ථකත්වය උපයා ගන්න කලින් අපි බලන්න ඕනේ මොකක්ද මේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඉතින් සාර්ථකත්වය කියලා කියද්දි කෙනෙකුට මුලින්ම මතක් වෙන්නේ මූල්‍යමය සාර්ථකත්වය. හැබැයි අපි දන්නා විදිහට මේ ලෝකයේ බොහෝ දෙනෙක් පිළිගන්න සාර්ථකත්වය යනු එකිනෙකට සම වූ කුළුණු පහක්. ඉතින් ඒකේ ප්‍රධාන කුළුණක් විදිහට අපිට මූල්‍යමය සාර්ථකත්වය ගැන කතා කරන්න පුළුවන්. ඉතින් සාර්ථකත්වය කිව්වහම ඊට වඩා විශේෂ වෙච්ච තවත් කරුණු රාශියක එකතුවක් විදිහට තමයි අපිට ගන්න පුළුවන්. ඉතින් එකෙන් පළවෙනි එක අපේ මානසික සාර්ථකත්වය, ඒ වගේම අපේ ශාරීරික සාර්ථකත්වය. මෙහෙම කිව්වහම චුට්ටක් වාට අමුතු වෙන්න පුළුවන්. ඉතින් මානසිකව අපි මානසික හොඳ මානසික සෞඛ්‍යයකින් ඉන්න ඕනේ. ඒ වගේම අපේ ශරීර සෞඛ්‍ය හොඳ වෙන්න ඕනේ. අන්න ඊට පස්සේ අපිට පුළුවන් මූල්‍යමය සාර්ථකත්වය ගැන කතා කරන්න. එතකොට මූල්‍යමය සාර්ථකත්වයත් මේ කලින් කතා කරපු කරුණු තුනත් එකට එකතු වෙද්දී ඊළඟ කාරණය හතරවෙනි කාරණය සමාජීය සාර්ථකත්වය. ඒ කියන්නේ අපි සමාජයත් එක්ක මුහුවෙද්දී අපි සාර්ථක කෙනෙක් විදිහට පේන්න ඕනේ. ඒ වගේම අවසානයේදී අපිට ආධ්‍යාත්මික සාර්ථකත්වය ගැන කතා කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කුළුණු පහ එක සමසමව වර්ධනය කරගත්ත කෙනෙකුට අන්න සාර්ථක කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔබත් මමත් ඉන්නේ මේ කුළුණු පහ ගොඩනගමින්. ඉතින් යම් කිසි කෙනෙක් සාර්ථකත්වය වෙනුවෙන් මේ වෙලාවේ මහන්සි වෙනවා වෙන්න පුළුවන්. අපි දකිනවා සාර්ථකත්ව වෙනුවෙන් ගොඩක් අය මහන්සි වෙලා ලොකු කට්ටක් කනවා. එහෙම කට්ටක් කාලා ටික කාලයක් යනකොට සමහර අය අතහැරලා දානවා. ඉතින් කෙනෙකුට පුළුවන් අත්හරින්න හේතු හොයාගන්න. ඒ වගේම තව කෙනෙකුට පුළුවන් අත් නොහරින්න එකම එක හෝ හේතුවක් හොයාගෙන එක දිගට ආගේ සාර්ථකත්වය බලාපොරොත්තු වෙන ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න. ඉතින් ඔයා වැස්සේ තෙමිලා තියෙනවා නම්, ඔයා බඩගින්නේ ඉඳලා තියෙනවා නම්, ඔයා පාර යන්නෙන්න වාහනයක් නැතුව මහරෑ බස් හෝල්ට් එක නිදාගෙන තියෙනවනම්, ඔයාට කන්න බොන්න නැතුව මුදල් හොයාගන්න බැරුව ඔයා අඬලා තියෙනවනම්, ඔයාට කවුරුත්ම නෑ වගේ මේ ලෝකෙ හිස් වගේ දැන්නලා තියෙනවනම්, අන්නේ ටික දරාගෙන ඒ හොඳ අත්විවරමක් ඔයාට වැඩිලා තියෙනවා දැන් ඉතිරි වාගේ සාර්ථකත්වයේ කුළුණු පහේ මත ගොඩනගා. එහෙනම් බය වෙන්න එපා, ඔයාට අනිවාර්යයෙන්ම අවස්ථාවක් තියෙනවා. එහෙනම් මෙන්න මේ අදහස ඔයා සාර්ථකත්වයෙන් උත්තේජනයක් කරගන්න කියලා යෝජනා කරනවා.